ඔබ නිකදේමුස් ගැන අසාති වෙනවාද? නිකදේමුස් කියන්නේ පරිසිවරයෙක්. හැබැයි අන් හැම පරිසිවරයෙකුටම වඩා වෙනස් වෙච්ච පරිසරවරයෙක්. ජේසුට විරුද්ධ වෙච්ච ප්‍රධාන අය අතර අපි දකින්නේ පරිසිවරු සහ පූජකවරු මූලිකත්වය ගත්තා. පරිසිවරු තමයි ඊශ්‍රායල් දහම වෙනුවෙන් පෙනී සිටි අය. ඊශ්‍රායල් ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටලා ඒක ආරක්ෂා කරන්නට ජීවිතයෙන්ම බැඳී සිටි අය. ඔවුන් ඒදේ ඉෂ්ට සිද්ධ කළා. හැබැයි ඔවුන් දැක්කේ ජේසුව ඒ ජුදා දහමට විරුද්ධව යන කෙනෙක් හැටියටයි. ජුදා දහම අභියෝගයට ලක් කරන කෙනෙක් හැටියටයි. ඒ නිසා තමයි පරිසිවරු ඔක්කොම එකතු වෙන්නේ මේ ජුදා ආගමට අභියෝගයක් වෙච්ච, ජුදා ආගමට එරෙහිව යන රැඩිකල්වාදී මේ තරුණයව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව මරා දමන්නට. ඔවුන් අවස්ථාවන් හොයනවා, මාර්ගය හොයනවා, පුද්ගලයන් හොයනවා. අවස්ථාවයි පුද්ගලයන්මයි හොයන්නේ. ඒ අවස්ථාවයි පුද්ගලයන්මයි සිද්ධීන් යොදාගෙන ජේසුව මරා දමන්නටයි. හැබැයි ජේසුව මරා දමන්නට හිටිය පරිසිවරු සියලු දෙනා අතරේ එක්කෙනෙක් හිටියා ඊට විරුද්ධව නැගී සිටිය. ඒ තමයි නිකදේමුස් කියන පරිසිවරයා. අද වචනය තුළ අපි දකිනවා හැමෝම ජේසුට විරුද්ධව කරුණු කාරණා සොයද්දී පරිසිවරුන්ව ප්‍රශ්න කරන පුද්ගලයෙක් බවට නිකදේමුස් පත් වෙනවා. එක පැත්තකින් කියනවා නම් ජේසුගේ පැත්ත අරගෙන කතා කරපු කෙනෙක් බවට නිකදේමුස් පත් වෙනවා. කොහොමද එහෙම වුනේ? නිකදේමුස් ජේසුව මොන ගැහුණා, මුහුණට මුහුණ මොන ගැසුණා, කතා බස් කළා. ඒ තුළ හැබෑලිසින්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ කවුදයි කියලා නිකදේමුස් අවබෝධයකට අවදිවීමකට පැමිණුණා. ඒ නිසා තමයි කවුරු විරුද්ධ වුණත් නිකදේමුස්ට පුළුවන් වුණේ ජේසු වෙනුවෙන් පෙනී සිටින්නට. පණිවිඩ කීපයක් අපි අයිති කරගනිමු. පළවෙනි පණිවිඩය, අපි කී දෙනෙක් හැබෑ ලෙසින්ම ජේසුව අද හඳුනාගෙන තිබෙනවද? පරිසිවරුන් ජේසුව හැබෑ ලෙසින්ම හඳුනාගත්තේ නැහැ. ඒ නිසයි ඔවුන් විරුද්ධ වුණේ. නිකදේමුස් ජේසුව මුණ ගැහිලා හැබෑ ලෙසින්ම ජේසුව හඳුනාගත්තා. ඔබ ක්‍රිස්තියානිකාරයෙක්, ඔබ කතෝලිකයෙක්, නමුත් ඔබ හැබෑ ලෙසින්ම ජේසු කවුදයි කියා ඔබේ ජීවිතවල හඳුනාගෙන තිබෙනවද? දෙවෙනි කාරණාව, කවුරු විරුද්ධ වුණත් ඔබ ඇත්ත දකිනවා නම්, සාධාරණත්වය දකිනවා නම්, ඔබ තනියමම හරි ඒ සාධාරණත්වය වෙනුවෙන්, ඒ ඇත්ත වෙනුවෙන් පෙනී සිටින්නට පුළුවන් ආත්ම ශක්තියක්, ධෛර්යයක් ඔබට තියෙනවද? අද ගොඩක් වෙලාවට වෙන්නේ පිලාත්ලා වගේ, අරිසිවරු වගේ ඇත්ත දැක්කත් හැමෝම වෙනත් පැත්තක් ගන්න නිසා ඒ පැත්තට අපි යනවා. වාසි අතට හොයියා. බොරුව ඉදිරියේ නිහඬ වීම බොරුව ස්ථිර කිරීම. අයහපත් දේ ඉදිරියේ, වරද ඉදිරියේ නිහඬ වීම ඒ වරද, ඒ අයහපත පිළිගැනීමක් ස්ථිර කිරීමක්. නිකදේමුස් එහෙම කළේ නැහැ. වරද ඉදිරියේ නිහඬ නොවී ජේසු වෙනුවෙන් හඬක් නැගුවා. ස්වාමීන් වහන්සේ අපිව කැඳවනවා ඒ නිසා, හරි දේ වෙනුවෙන්, නිවැරදි වෙනුවෙන්, අපි දකින ඇත්ත සහ සාධාරණත්ව වෙනුවෙන් හඬක් නගින කතෝලිකයන්, ක්‍රිස්තියානිකාරයන් බවට පත්වෙන්නට. ඔබ ළඟ ඉන්න, ඔබ වටේ ඉන්න හැමෝම විරුද්ධ වේවි. හැබැයි දෙවියන් වහන්සේ තුළ ඔබ හරි දේ දැකලා, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබ හරි දේ දැකලා ඒ වෙනුවෙන් ඔබ පෙනී සිටිනවා නම් කවදාවත් ඔබ බය වෙන්නටවත්, සැලෙන්නටවත්, අධෛර්ය වන්නටවත් අවශ්‍ය නැහැ. ස්වාමිනේ, නිකදේමුස් වගේ ඔබ වහන්සේව නිවැරදිව හැබෑ ලෙසින්ම හඳුනා ගන්නටද
ඔබහන්සගේ පැත්තගෙන ඇත්ත කතා කරන්නටද හැමදාක්ම මරම් මට ලබා දුන මැනව ආමෙන් ජිස්විතයි.